පරිපිස්වදය පමුණුවන් අලු ලොවක් ගෙන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් बीबी नटन अतर नरुम यहलु येलियन बंदु केलिन अतर इहल पासेल वल नरुम यान रट गिनी गेन एती वग दुटु मगे एकम कुतनुवन एगिनी इवन मग सेवीम वरदक देई मट कियान यदमिन बेद विलंगुला मगे पुदा वेगिन यान इदि कटुवेन एगिली तला දෙතිස්වදය පමුණුවන් අලුත් ලොවක් ගෙන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් ගිනි ගන්නා රටක කෙලින නිහර කුන් වැනි පුතුන් උමටද මට මහවිරුවෙකි හිරගෙයි මල මගේ පුතුන් කෝටි ගණන් දී වේවා මගේ පුතු වෙනි තව පුතුන් කිරි මවුලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් යදමින් බඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉදි කටු වෙන ඇඟිලි තලා දෙතිස්වදය පමුණුවන් අලුත් ලොවක් ගෙන සිටීම දඬුවම් දෙන වරද කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් කෑගල්ල අභිමාන ආරක්ෂා කරානේ ජව සම්පන්නවනේ නෑ අපි මේ චටන් මියුසික් කරසනනේ කීපවස්තාවකදී හම්බුණාට එහෙම ගීතයක් ගායනා කරලා විඳින්න හම්බුන්නේ නෑ නේක්කේ නෑ මං හිතන්නේ ඇතර මට මොකද පහුගිය කාලේ මම කටහඬ නැතුව තිබුණා මං ටිකක් කටහඬ එනකම් බොහොම දුක් වින්දා ඒ කියන්නේ කටහඬ වැඩිපුර පාවිච්චි කිරීම හේතුවෙන් තමයි මං හිතන්නේ ඒක මට උනේ වේදිකාව දේශන ඔය ඔක්කොමත් එක්ක කපාලා කටහඬ පාවිච්චි කරලා නෙමෙයි නෑ නෑ ඇත්තටම වේදිකා නා පසුබිමේ රඟපාන්න යන්න කලින් පසුබිමේ කියෝලා ඒකත් එක හේතුවක් මේ නම දැන් ටික මේ ටික ටික ආපහු ටිකක් ඒක හැදෙමින් එනවා නමුදේ නිදි මරපුවාම එහෙම ඉතින් ආපහු යනවා අප්පා නිදි මරන්න එපා ඒකට අද මේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් දුලිකා මාරපන දුලිකා කියලා ටයිප් කරන්න 2468ට SMS කරන්න ජයග්‍රහණය කරන ඔබට රුපියල් 20000ක් තාගයක් ලෙස දිනා ගන්නට අවස්ථාව ලැබෙනවා එකක් කරන් ඉන්න දුලිකා කියලා ටයිප් කරන්න දුලිප් දුලිප් දුලිකා නෙමෙයි දුලිකා දුලිකා නෑ රොජයි මොකද කියන්නේ මම කට දෙය බැලුවා ඒක වැරදුනා මේ දුලේක කියලා ටයිප් කරන්න 2468ට SMS කරන්න ජයග්‍රහණය කරොත් රුපියල් 20000ක් අද සුපුරුදු මගේ මියසි මඩුල සංගීතයේ මෙහෙයවීම තබ්ලා සහ පර්කෂන් වාදනයේ විශාරද මනෝජ් පෙරිස් ඩොලක් දින තරුක්ෂ ඔක්ටපැඩ් නරින්දු චතුරංග බේස් ගිටාර් නාරද ජයකොඩි බොක්ස් ගිටාර් රූපාලි සන්නස්කල වයලින් දිනේෂ් පෝගඩ විදුලෝගන් ශෂික අතපත්තු අපි දැන් නැවත ඔබව කැඳවාගෙන යන සූර්ය මංගල්‍ය බැලිසර නාවුක හමුදා කඳවුරු පරිශ්‍රයේ ඒ වේදිකාවට ඒ වේදිකාවෙදි තමයි අපි මේ අවුරුදු කුමාරයා හොයාගත්තේ පොඩ්ඩක් බලලින් මෙන්න 2017 සූර්ය මංගල්‍ය අවුරුදු කුමාරයා අවුරුන් වේද මොකද කියන්නේ මෙන්න CMM ස්ටැන්ලි අංග එකෙන් තරම් කරපු අවුරුදු කුමාරයා තමයි අංග එක වෙලා තිබෙන්නේ අද වැලිසර නාවික අමුදා අරිස්ටේ ඉඳලා මෙන්න අවුරුදු කුමාරයා තිරුළු පන දින වෙලා කතා කරන ඔය ස්නික අලු නිරක් නෙවයි දැන් ගලේම වැලිසර කැම්ප් එකෙන් මෙහාට ගත්තා කියන්නේ ඒ අඳුමම මොකද මේ ජයග්‍රහණය ගැන හිතන්නේ සල්ලි ඒ මම නම් තිතුවේ නෑ බජා ගන්න කරන්න පුළුවන් වෙයි කියලා මොකද මේ ෆස්ට් ඉන් කියන්නේ පරිණ පාරමේ එතකොට
මම දැන් ගාලින්නුට අපේ නැවේ CEO සර් තමයි මාව කතා කරලා දැම්මේ කොමාරු දුම සර් ඉතින් සර් මාව දැම්මට පස්සේ මට ටිකක් තමයි මේ IT එකේ ටිකු ඇයලත් මම දෝ කරා ඉතින් කිව්වා මෙහෙම යන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් ඇති කරා ඉතින් වැලිසරට ගියාට පස්සේ විශ්වාසයක් ඇති වුණා ඒ මම තමයි එක වගේ නිකන් හිතුණාද ඔව් ඉතින් මට හිතුණා මේ විශ්වාසයක් ඇති වුණා ඒ එක වෙන්න පුළුවන් වෙයි කියලා ඉතින් හැමෝම උදව් කරායි නායක මුදාපතිතුමා අතුළු සීලම කාර්ය මණ්ඩලය උදව් කරා හැබැයි මෙහෙමයි තව එකක් කියන්න ඕන මේ වෙලාවේදී දැන් අපි දැන් මමයි නායක අමුදාවේ උපදේශකෙක් නේ සාරික අභ්‍යාස උපදේශකයෙක්යි ඉතින් අයියේ මම නායක අමුදාවට බැඳෙද්දී මම හිතුණා මේ වගේ තැනකට එන්න පුළුවන් වෙයි කියලා ඉතින් මොකද මට මේ වගේ තැනකට ඇවිල්ලා දැන් මේ විදිහට මේ විදිහට කතා කරන්න උනත් මට තියෙන්නේ මගේ නායක අමුදාවේ ඉන්නේ මම මේ තත්ත්වෙට ගෙනාවේ ඉතින් අයියේ අපි ඕන කෙනෙකුට ඉතින් ඒක කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලාත් මට ඉතින් ලොකු විශ්වාසයක් තියෙනවා මොකද හිතුවේනයි මේ වගේ තැනකට ඇවිල්ලා මේ විදිහට කරන්න පුළුවන් කියලා මොකද නායක හමුදාවේ මුලින් අපිට ගොඩක් උදව් කරායේ මෙතෙන් එන්න දැන් මේ ස්ටැන්ලි දැන් ඔබ මේ 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 නායක හමුදාවේ ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙක් විදියටනේ මේ සඳහා සහභාගී වුණේ කොහොමද දැන් අනිත් අර ප්‍රතිවාදී අනිත් කඳවුරු වලින් ආපු තරඟකාරයේ නතරය අතර තරඟයක් තිබුණද නැත්නම් අඩු තරඟකාරීත්වයක්ද තිබුණේ වර්ගය සමාන දක්ෂතා දෙන අය තරඟයක් තිබුණා ඒතරම් තරඟයක් තිබුණා මොකද එක කඳවුරක් විතර නෙමෙයි ඒ සීමා කරගත්තේ මුළු නාවික හමුදාවෙම තරඟයට සහභාගී කරවගෙන අයියේ ඊට පස්සේ තමයි වැලිසර සහ දක්ෂින එතකොට තිරුණාමලේ ওই ප්‍රදේශවල අපි තරඟ කරු ගෙන්නලා උගු තරඟ මේ වගත් කියලා තමයි අපි උගත්තේ නමුත් දක්ෂතා තියෙනවා අයියේ හැමෝටම දැන් තරඟයක් තිබුණා තරඟේ තිබුණට අයියේ මම අර අපි හැමෝටම විශ්වාසයක් තියෙනවනේ මම එයි කියලා එහෙම විශ්වාසයකුත් තිබුණා ඉතින් අයියේ උගු තරඟයක් තිබුණා ඉතින් ඒකට උදව් කරායි අපිට මේ කියන්නේ ස්ටේජ් එකකට නැගලා අපිට කොහොමද අපි පෝස් කරන්නේ කියන දේ අපි දැන් අයිටින් එකෙන් කියලා දුන්නා වගේම නායකමුදාවෙනුත් අපිට කියලා දුන්නා මෙහෙමයි අපි අර තියෙන පර්සනලිටි එක ඉතින් ගොඩක් නායකමුදාවෙන් හදෙන හින්දා අපිට ලොකු බයක් දෙන්නෙත් නෑ අයියේ ඔය දෙන්නටම සමාන ප්‍රශ්නයක් දෙන්නද උත්තරයක් දෙන්න දැන් මේ ඔය අවුරුදු කුමාරිය වුණු ඒ කියන්නේ ITN එතකොට ITN FM වැඩසටහන වල සහභාගී වෙලා එහෙම අවුරුදු කුමරියකින් පටන් අරගෙන ඊට පස්සේ නිලියන් වෙලා ජාතික මට්ටමට ගිහිල්ලා බොහොම හොඳ කුසලතාවයන් පෙන්නපු නළු නිලියෝ ඉන්නවා දැන් ඔබට ඔබ දෙපළට මෙහෙම අවස්ථාවක් එන්න පුළුවන් දැන් නිරූපණයේ පැත්තෙන් එන්න පුළුවන් නර්තනයේ පැත්තෙන් එන්න පුළුවන් දෙදෙනාම නායක හමුදාවේ මන් දන්න ඉන්න ගමන් එහෙම දේවල් කරන්න පුළුවන්ද බැරිද කියලා මම දන්නේ නැහැ විනය පැත්ත මම දන්නේ නැහැ නමුත් එහෙම අවස්ථාවක් නැවත් බාර ගන්නවද मेहम नाविक मुदावे तीन ये किसी क्रिया पटिपाटियाँ हेमोम ये एक फूलेक्ट अभी इन्नो नाम विनय मुलिम अभी धन्य नाविक मुदाय विनय तीन ये तीन रूलट पिटिंग उब्बट देवाली अन्याये नम रूलट अणु तीन देवलट अभी सब उत्साह දුරකතන මතම කාගෙන්ද අයිබුවන් කවුද කතා කරන්නේ අයිබුවන් නිසා අයිබුවන් කවුද ඔබතුමා කාටද කතා කරන්න ඕනේ මම මාතර කුමාරතුමාට කලින්නවට ලෙකින්ස් බෙදසිල්ල කතා කරන්නේ ඔකින්ස් කාටද කතා කරන්න ඕනේ මට රාජු බණ්ඩාර මහත්මයාට කතා කරන්න ඕනේ රාජුයි ඔව් කතා කරන්න කින්ස්ලි අයිබුවන් රාජු බණ්ඩාර මහත්මයා අයිබුවන් අයිබුවන් මම ගාම පියාගන්න ජනප්‍රිය ගායන ශිල්පී ඔබතුමා නොසිතයි ඔබතුමාගේ මම දැනගන්න කැමති අලුතෙන් ගීත ගායනා කරාද ඒ වගේම ඉදිරි කලා කටයුතු ගැන ඔබතුමාගෙන් දැනගන්න කැමති
ඉෂානු තහන්නින ප්‍රශ්නයක් තමයි ඒක මේ කිස්ලි දැන් කමන්නේ මාතරින්නේ ඕනේ කමන්නේ නෑ පරණ ගීතයකුත් මම රීමේක් එකක් කරලා තිනවා කිස්ලි ඒත් එක්කම අලුත් ගීතයක් පොඩි අත්හදා බැලීමක් අද දවසේ කරන්න කියලා ඉන්නවා ඒ ගීතයත් දැන්ට විෂුවල් එකක් කරලා තින්නේ නමුත් මම හිතනවා අද වැඩසටහනේ ඔයා වෙනුවෙන් ගායනා කරන්නම් ඒ ගීතේම හරි අපිට එක කෝල් ගන්නේ තියෙන තව එකක් තියනවද හා දෙවෙනි අමුතුම කාගෙන්ද මේ වෙලාව ලැබෙන අයබෝන් හෙලෝ කවුද ඔබ තුමිය කාටද කතා කරන්නේ කෑගල්ල හෙට්ටු මුල්ලෙන් ගිහිලා කරුණාරත්න අද කෑගල්ල පැත්තේ වැඩි කෑගල්ල අද දෙන්නෙක් ඉන්නෝනේ කාටද කතා කරන්න ඕනේ මේකයි මට මම ආස කට් ඉන්නවා රොජර් සෙනරත් මහත්මයා දුලානි අන්තරා මහත්මිය සහ දුලික මාරුපල් මහත්මිය ඒගොල්ලන්ට සුබපත් නැතරේ දුලික මාරුපල් මහත්මියට මම ආසයි පොඩ්ඩක් කතා කරන්න අනිවාර්යෙන්ම කොහොමද මයි ගම් පලාතේ ඔබ තුමිය නිදෙන්නේ මී දෙනියේ ඔව් මම ආසන්න ගමේ හෙට්ටි මුල්ලේ ඔබතුමිය අර මුලදී ආවනේ සඳාමාවකෙන් මේ සංගීත ගුරුතුමියක් විදිහට ඔව් සඳාමාවකට එනාට මහත්තයා ගොඩක් පරණ එක එතකොට නම් සෑහෙන්න මිකෙට්ටුයි ගොඩක් කලස්සේ සමනල් කටුවගේ වගේදී සමනල් කටුවගේ අපි බලද්දී සෑහෙන මහතයි ඒ වුණත් ඒ වගේ ඒ විදිහට ලස්සනට රඟපෑවා බොහොම පිං ඉතින් අපේ ගම කිට්ටුව මේ වගේ දක්ෂ දක්ෂ නිලියන්ින් මේ ගැන අපිට සන්තෝෂයි බොහොම පිං ඒකයි මට කියන්න දෙන මම ගොඩාක් ඔබතුමිට සුබපතනවා හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි දුලානේ දැන් අර අපි සබඳ එලියස් ගැන කතා කරනකොට රොජය කියපු දයක් තමයි අවුරුදු එකමාරක් වගේ කාලයක් ඇතුළත හොඳ නළුනිලි පිරිසක් සම්බන්ධ කරගෙන ටිකක් මහන්සි වෙලා නාට්‍ය කරා. ඉතින් ඒක මේ රටේ ප්‍රේක්ෂකයෝ හැම කෙනෙක්ම දැක්කොත් හොඳයි. ඒ නිසා තමයි ස්වාධීන රූපවාහිනී සේවයේ මේ දෙවනිදා ඉඳලා රෑ 9ට පෙන්වන්න සූදානම් කරලා තියෙනවා කියලා. දැන් මේ ඉන්න අනිකුත් චරිත එක්ක ගත්තම ඒ ගොඩක් වෙලාට අපි දැක්ක ජයලත් මනෝරත්න මහත්මයා හිටියා, ජනි සිරනායක වගේ හිටියා, දැන් රොජය අයියා වගේ ඉන්නවා. ඉතින් මේ 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 ජේෂ්ඨ පිරිසත් එක්ක කටයුතු කරන්න ලැබුණ මොන වගේ අදහස් विवाह प्राप्त प्रवीण शिल्पी वेदिकावे නොහැකි නිසා විය යුතුයි. දැන් අවුරුදු 25 කියන සෑහෙන ලොකු කාලයක්. ඉතින් එකම චරිතයක يعني ප්‍රබල චරිත නිරූපණයක් ඇතර තියෙනවා. හැර නොයන්නට විශේෂ හේතුවක් තිබුණොත්? අත් වශයෙන්ම මම 1993 තමයි මුල් වරට සිංහ බවුනාට සුප්පදේ විය උනේ. ඔබ කිව්වා වගේ මට විවාහයත් එක්ක මට බොහොම පොඩි කාලයකට හැර යන්නට වුණා. බොහොම අවුරුද්දක විතර කාලයක මම හිතුවේ ආපහු මම නාට්‍යයට එන එකක් නැහැ කියලා. නමුත් ඒ වෙනකොට නිෂ්පාදනය නතර වුණා. නමුත් ඊළඟ නිෂ්පාදනයට නැවතත් මට ලලිතා සරච්චන්ද්‍රමැතිණිය ආරාධනා කරා නැවතත් එන්න කියලා. ඉතින් මම ආපහු ගියා. එදා ඉඳලා මම තවමත් වේදිකාවේ රැඳෙනවා. ටිකක් අමාරු කාර්යයක් මොකද මගේ රැකියාවත් එක්ක කියන්නේ මම ගුරුවරයෙක් නිසා නිවාඩු ගන්න එක ඒවත් ඉතින් ප්‍රශ්න තමයි. නමුත් ඉතින් සමතුලිතව කරගෙන යනවායි. අතුල සෝමසිරි සහ ලාල්නි සෝමසිරි කියලා කියන්නේ ඔබතුමියගේ අම්මයි තාත්තයි දෙන්නා. يعني කලා
පරපුරක් නිවසක සමාජිකාවක් නේ. ඒකට ඒ පුරුව පුරුද්දද සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කරා ඔබතුමිය යොමු කරවන්නේ? ඔව් අතරම මොකද අම්මයි තාත්තයි එක පුංචි කාලේ ඉඳලාම මම සංගීත ශාස්ත්‍රයේ හිටියා. අතර මම වේදිකාව ගැන නම් කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මගේ පුංචි කාලේ ඉඳලා මගේ ගායන හැකියාව නිසා මම හිතුවේ මං ගායිකාවක් වෙයි කියලා. ඉස්සෙල්ලම විසන්තර නාට්‍ය ජාලියත් කුමාරයා හැදිර රංගපෑවේ රොජායියත් එතකොට නාට්‍යයේ බහුගුණ ඇමතිගේ ඇමති මණ්ඩලයේ හිටියා. ඉතින් අතන මගේ ගායන හැකියාව නිසා තමයි සරච්චන්ද්‍ර මහත්තයා මාව මේ නාට්‍යවලට තෝරගත්තේ. මොකද එතුමාගේ නාට්‍යවල ගායනය නර්තනය සියලු අංගයන්ගෙන් පරිපූර්ණය තමයි වේදිකාවේ ඉන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් අපි චැටන් මියුසික් වැඩසටහනේදී ගීත ගායනය රස විඳීමනේ කරන්නේ. දැන් පොඩි නර්තනයක් වගේ දෙයක්. දැන් මේ දුලානි අනුරාධර වගේ නර්තන ශිල්පිනියන් ඉන්නවා. ඇඳුම් ගෙනල්ලා නැහැ. නැහැ. හරි එහෙමනම් අපි අනිත් පැත්තට එමු. අවුරුදු කුමරිය ඉන්නවා. ආ බලන්න මොකක් හරි සංගීත කණ්ඩායමක් එහෙම ලෑස්ති කරගන්න පුළුවන්ද කියලා අපේ නිෂ්පාදකතුමා සා ආ බලන්න ආ කමන්න මේ වගේ හිතුවක්කාර වැඩ වෙනවා දැන් මේ මැදිරි ආ කමන්න නැහැ දැන් ඉන්නේ නැතුනේ කමන්න ඒ ඇඳුමින් නටන්න බෑ මේ ඇඳුමින් නටන්න පුළුවන් ඒකින්ද පුළුවන් නේද ඇඳුමින් ප්‍රශ්න නැහැ නේ හරි අපි පොඩ්ඩ එළියට ගිහින් ඉන්නද ඇයි නැටුම බලන්න ඕනේ දැන් මේ තමයි 2017 අවුරුද්දේ අවුරුදු කුමරිය සුලෝචනා දර්ශනී නේවිනේ කිව්ව ගමන් ආවනේ ඉස්සරහට නේවි 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 කිව්වට නේවි සිටියේ නෑ නෑ ආයරෝචායා ආයේ පමසරිනි
वसुदे सुलोचना सुलोचना दर्शनी मनोजय नटमेवराय दुराने मे मे दुली का अक्का किंग हंडोने रा उन तो ये वाला नहीं था ने मैं हेड वाला के नहीं थी ने मुझे तो हेतु मे मे ने देंग वो यार नार्थन विषय नहीं ने ने मैं इधर हिंदू वाया मटोड़ा मंदरी वगैरह के दानी भी मैं नाटान्ना पुलुवां दारुए कोई ना माँ चित्र एक एक किन चित्र पटिया रहे ओ वो व्यत्तर है माँ देंगे हिंदू में मंदे हम वेले मंबला ने नाटान्ना पुलुवां हैड थी ने किने कोई दे इन्ने मैं में इन्ने मावने ले अब ऐसा रहती है ना माँ नंगे मनी कभी स्कूल में था उन्ने बाला इन्ने मागे स्कूल दरो कुछ चरा इरा मैं तुम दोनों ने मित्र इन्ने के लापी जा मांगी था ने तबादी का काले की हेमा मेना मा प्रश्न है क्या मुझे मैं शेष स्ट्रेट ने ओकोमला में हेमा मेना मा आये किन ओकोमला में क्या काले किन इन्ने पारा कोई थी का मैं बाला इन्ने को आये इन्ने गुरुवार दिन में कैलिफोर्निया इन्दंग आधे बैठे सुनाने संधा भी कहने वाले कुछ ना काले लंका के हिटिया द खावत दे अन्य आपो दंता सुमान दे आख की तरह बिना विला दबने मासे दावें दाप हो याना कैलिफोर्निया में मैं वाके में कलात्मक वाले काटे तोड़ संबंध ने बुधवार वेला होती है ना तेरे संबंध वाला नहीं मनवा के वैसे टान वाले नतन व्यारे के लिए बहुत दुमाद यात्याने तीने के टाढ़ा दर्पिंस में मैं मगे तंगी डाने अतिंग अभी है गीत गाए ना करंट बुलवान ना एक तुगला मैं गीत प्रसंग का नाव संगीताने कर लती नो तब नाट्य वाके दिवस संगीताने कर लती पांच साल ता दार मुदल फैला दी लती ना तो घर में अब तुम्हारे गायन है क्या वक्ति बनने अब तुम्हारे में स्वतंत्र निर्माण तीन हाँ माँग मत मामा उर्ती है मैंने मित मागे भी नो देखा था मामा अचानक कर बगीते देखूँ तवत सुनील सिंह सिंह ना मैं ती महत्या अचानक कर बगीते देखूँ मंग रिकॉर्ड कर लती है ना संगीत सिंह महत्या तम संगीत वाद कर लती है तवत गीत मैं न्यूयॉर्क के नांग कैलिफोर्निया गया था कुछ लायनों समान पे है किधर दुराक है लोग दुराक बोस्टन ही नांग कैलिफोर्निया एक अतानी पेट नेगेटिव पेट नहीं नहीं इन्दु कुमार में आप ही याने बयान लो दे आप ही याने वाले न्यूयॉर्क के नांग वाले विषय नाम है याना इतना विषय तो ना बोस्टन या ना यहाँ हाल पाल दे जानने इस तरह जाना का सामान्य जूली अंतिम वाक्य में ना कुछ हमारे क्लाइमेट टेके ना ये वो जाना गंडे पे जानना का नत्तन निकांगी इल्ला छुट्टा किया नहीं करना कुनसुम में किन्हें काले इट बसे ते काले पर दूर साल तो हमने कैलिफोर्निया में मनंग आपे लंकाई देशों ने टुकड़ा था ඒ නං කටාර් ගෙන ජ කොට කලිසන් ටික අතාරි වැඩේට ගොඩ මනජේම නැවිත් තියෙන මන්ද රාජෝයි මොකද අර මේ අද ටික වෙනස් කරලා ගායනා කරනවා කියලා කිව්වේ කියන්නේ අද කරන එක්ස්පෙරිමන්ට් එකක්ද එහෙම නැත්නම් කලින් කරලා යම් සාර්ථක වෙච්ච එකක්ද මොකද අර කෝල් එකක් ආපෙලා කිව්වා ඔව් දැන් මේ මේ මේක අර අපිට තියෙනවානේ මේ පොඩි චෝදනාවක් රූප රචනා විෂුවල්ස් කරන්න නැහැ කියලා දැන් මේ 90 80 දශකයේ කට්ටිය ඉතින් ඒකට එකක් තමයි මම මේ අලුත් ගීතයක් නිර්මාණය කරා ඒක විෂුවල් එකකුත් එක්ක කලින් අර එක්ස්පෙරිමන්ට් එකක් විදියට මම කරා අර මාදරේක රීමේක් එකක් කරා මගේ කලින් ජනප්‍රිය වෙච්ච ගීතය ඉතින් මේ අලුත් නිර්මාණ කරනවාද කියලා අපිට තමයි මම කිව්වේ දද එයා වෙනුවෙන් ඒ ගීතය අලුත් ගීතය ගායනා කරන්න උත්සාහ කරනවා කියලා පොඩි ට්‍රයි එකක් දෙනවා කියලා ඔව් දැන් ඔය මේ එහෙම ඔය 80 ගණන් වල 90 ගණන් වල එහෙම විෂුවල් තිබුණ නෑනේ ඔව් जनप्रियने මහදරි 93 වගේ වෙනකොට තමයි මේ ගීත ජනප්‍රිය වෙන්නේ. ඉතින් ඒ කාලේදී ඇත්තටම මේ ජනප්‍රිය වෙන්න රූප රචනාවක් අවශ්‍ය වුණේ නැහැ. ඉතින් ඒ තැන ඉන්නවත් නෙමෙයි. නමුත් දැන් මම හිතනවා ඒ හිටපු ජෙනරේෂන් එක දැන් ඉන්නවනේ. ඉතින් ඒගොල්ලන්ට මේ මගේ ජනප්‍රියච්ච කාලේ ගීතය දැන් ඉන්න ජෙනරේෂන් එකට අහන්න ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි මම ඒක අලුතෙන් අලුතෙන් රීමේක් එකක් විදිහට අලුත් විෂුවල් එකක් විදිහට කරලා මේ අලුත් ඉන්න ජෙනරේෂන් එකට අහන්න දකින්න ඒක මම කරේ. पगी देखते हैं मैं श्रीलंका टेलीविजन बलापुर चैट एंड म्यूजिक
मगे मुलु किया आदर किया हुए दिन सा देने न दुख निमा पर निशा कंदुलु अतरे कियवी किय जीवतयई बिंदियन सुसुमे तिबुने नुनिमि आदरयई मंतरम वे रत्तरंग दे कौरु दसि वेदना विंदे आदर हिंदा मई यन सुसुमे तिबुने नुनिमि आदर आई मंतरम वे रक्त रंग दे औरुद सिदिये धन्यवाद मगे मुलु जीवित इन वाद किया कहुवत यन्न उब दिया आतरे किया युवत कहुवे नति निसा देनेन दुख निमा